සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම ඔයත් එක්ක මෙන්න මේ වගේ කාරණාවක් ගැන තමයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා තමයි මම අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නට උනන්දු වෙන්නේ. ඉතින් කොහොම වුණත් අපිට මෙන්න මේ ගැන මේ විදියට සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන මම අද වීඩියෝ එක හරහා සිහිපත් කරනවා. ඉතින් දැන් ඉදිරියට මොකක්ද වෙන්නේ කියන එක ගැන අපිට මේ වීඩියෝ එක හරහාම සිහිපත් කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කරගන්නවා කියන කාරණයක් මම මෙතනදී ඔයත් එක්ක කියනවා. ඉතින් කොහොම වුණත් තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන අද වීඩියෝ එක හරහා මතක් කරනවා. ඇත්තටම කියනවා නම් අසේනි ගෙදර ගියාට පස්සේ ඇත්තටම ඒක දරා ගන්න පුළුවන් කතාවක් නෙවෙයි. කොටිම කියනවා නම් අසේනි ඇත්තටම හැඬෝ කඳුලින් තමයි මෙතනදී ඉන්නේ. ඒකට ලොකුම හේතුවකුත් අපිට මේ වෙලාවේදී බලපානවා. ඇත්තටම අසේනි නිදහසේ පාටියකටවත් ඉතින් ඒ දරුවගේ පාටියකටවත් නිදහසේ ඉන්න බැරි වීම ගැන ඇත්තටම අසේනි මෙතනදී ගොඩාක් දුක් වෙන හැටි අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අසේනි මෙතනදී කල්පනා කරන්නේ තමන් ඇත්තටම අම්මගේ තාත්තගේ කීමට කැමති වුණානේ. ඉතින් දැන්වත් තමන්ට මේ නිදහස ලබා නොදීම ගැන ඇත්තටම ඒක ලොකු වේදනාවක් විදිහට සලකලා තමයි වැඩ කටයුතු කරන්න කියන කතාව ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක ඒ විදිහට වෙලා විතරක් නතර වෙන්නේ නැහැ කියන දේ ගැන අද වීඩියෝ එක හරහා මෙන්න මේ වෙලාවේදී කතා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කර ගන්නවා කියන දේ ගැන මට අද වීඩියෝ එක හරහා මතක් කරන්න වෙනවා. ඉතින් අපි මෙන්න මේ වගේ දෙයක් ගැන කතා කරමු ඉදිරියට. ඒ ගැන අනිවාර්යයෙන්ම පැහැදිලි කරලා දෙන්නටත් උවමනාවක් තියෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට අපි බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. දැන් මම මොකක් ගැනද ඔයාට කියන්නේ කියන ප්‍රශ්නය තියෙනවා ඇතිනේ. ඇත්තටම අසේනිට මහීට කෝල් කරලා කියන්න වෙනවා තමන් කොච්චර ලොකු වේදනාවකද මේ වෙලා වෙනකොට ඉන්නේ කියලා. තමන්ට මේ කිසිම දෙයක් දරා ගන්න බැරුව තමන් ඉන්න ආකාරය ගැන උනත් මෙතනදී කතා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන තමයි අපිට මතක් කරන්න වෙන්නේ. තව දෙයක් අපිට මෙතනදී සාකච්ඡා කරලා කියන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේවා අපි හැමෝම විශ්වාස කරපු දේවල් විදියට එන්නේ නැහැ කියන කතාව ගැන උනත් අපිට මතක් කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට අපි අරමුණක් හදාගන්නේ. ඉතින් අසේනි මහේට කියන්නේ තමන්ව එක් කරගෙන යන දවස ඇත්තටම පරක්කු කරන්න එපා කියලා.